අයිබෝන් කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ විනාඩි 10කින් ගෙදර තියෙන දේවල් වලින් ඉතාමත්ම ඉක්මනින් හදාගන්න පුළුවන් බනානා පෑන්කේක් වෙලා ගන්නේ නැතුව මේ පෑන්කේක් එකට අවශ්‍ය කරන්න මොනවද කියලා බලමු කෙසෙල් ගෙඩි දෙකක් පාන් පිටි කෝප්ප එක හමාරක් නැවුම් මෙලකිරි කෝප්ප භාගයක් බිත්තර දෙකක් සීනි කෝප්ප භාගයක් බේකින් පවුඩර් තේ හැඳි එකක් පොල් තෙල් වැනිලා තේ හැඳි එකක් මේක හදන්න අපට බ්ලෙන්ඩර් එකක් අවශ්‍ය වෙනවා බ්ලෙන්ඩර් එකක් නැත්නම් මේක ඔයාලට අතින් උනත් මිශ්‍ර කරගෙන හදා ගන්න පුළුවන් මුලින්ම කරන්න ඕන මෙන්න මේ විදිහට කෙසෙල් කෙඩි දෙක අරගෙන පොතු වැර ගන්න එක ඔයාලට මෙතනදී ඕනෑම කෙසෙල් ජාතියක් පාවිච්චි කරන්න පුළුවන් බ්ලෙන්ඩර් එකට මෙන්න මේ විදිහට කෙසෙල් කෙඩි දෙක එකතු කරගමු ඒකටම සීනි කිරි බිත්තර වැනිලා එකතු කරගෙන හොඳ ක්‍රීම් එකක් වෙන තෙක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න දැන් අපේ මිශ්‍රණය කෑලි හිටින් නැති වෙන විදිහට හොඳ ක්‍රීම් එකක් වෙලා තියෙන්නේ. දැන් පාන් පිටියකට බේකින් පවුඩර් ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. පාන් පිටි ටික අපි කලින් හදාගත් මිශ්‍රණයටම එකතු කරගන්න. මෙතනදී ඔයාලට පාන් පිටි වෙනම අරගෙන එකතු කරන්නත් පුළුවන්. ඔයාලට එතනදී කැමැති විදිහට, ලේසි විදිහට කරගන්න පුළුවන්. දැන් අපේ පෑන්කේක් මිශ්‍රණය හදලා ඉවරයි. මේ පෑන්කේක් ටික හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. පෑන් එකකට මෙන්න මේ විදිහට පොල් තෙල් ටිකක් එකතු කරලා හොඳින් රත් වේගෙන එද්දි පෑන්කේක් මිශ්‍රණය සමාන කොටස් වලින් පෑන් එකට මෙන්න මේ විදිහට එකතු කරගෙන උඩ යට මාරු කරගනිමින් අඩු ගින්දරේ උයා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. රසම රස බනාන පෑන්කේක් ටික හදලා ඉවරයි. විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත ඔයාලට ඉතාමත්ම ඉක්මනින් පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම මේක පැණි, බටර්, ජෑම් වගේ ගෙදර තියෙන ඕනෑම දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන් රසම රස කෑමක්. ඔයාලත් අදම මේ බනාන පෑන්කේක් එක හදලා බලන්න. ඔයාලත් හදලා බලලා අපටත් රස කියන්න. අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. තවත් මෙවැනි රසවත් කෑමකින් අපි ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. සුබ දවසක්.